අපේ රටේ අලියතුන්ගේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යනවා. එකල කන්ද උඩරට සෑම ප්‍රභූවරයෙකුටම අලි ඇතුන් කිහිප දෙනෙකුම සිටි බව වාර්තා වනවා. ගරු ගම්භීරත්වය වගේම නම්බුකාරකමේ සංකේතයක් විදිහට ඉතිහාසයේ ඉඳන්ම අලි ඇතුන් හඳුන්වන්නට පුළුවන්. අපේ රටේ ඉන්න දැවැන්තම සද්ධන්තයන් අතර කෙනෙක් තමයි නැදුන්ගමුවේ රාජා. 1953 වසරේ ඉන්දියාවේ මයිසෝර්හිදී රාජා උපත ලබා තිබුණා. ඉන්දියාවෙන් ලැබුණු පරිත්‍යාගයක් විදිහටයි නැදුන්ගමුවේ රාජා හැඳින්වෙන්නේ. නැදුන්ගමුවේ රාජා ලෙස නම් ලබන මේ අපූර්වතම හස්තියා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරේ සදාතුක කරඬුව වැඩම කරවීමේ අති උතුම් වූ භාග්‍ය උදා කරගත්තා. සිය පළමු රන්දෝලි පෙරහැරට නැදුන්ගමුවේ හස්තියා එක්වන්නේ 2006 වර්ෂයේදී. මේ අපූරු හස්ති රාජයා ගම්පහ සිට මහනුවරට කිලෝමීටර් 90ක් ගෙවා පයින්ම ශ්‍රී දළදා මාලිගාවට පැමිණීම විශේෂිත සිදුවීමක්. ඒ මග දෙපස ජනතාවගේ නොමද ගෞරවයට සහ ආචාරයට පාත්‍ර වෙමින් නැදුන්ගමුවේ රාජා හස්තියාගේ බහරකරු ලෙස කටයුතු කළේ වෛද්‍ය හර්ෂ ධර්මවිජේ මහතායි. මේ හස්තියා වෙනුවෙන් කළ හැකි සෑම කටයුත්තක්ම ඔහු ඉෂ්ට සිද්ධ කළා. ටිකෙන් ටික වයසට යද්දී රාජා අසනීප කිහිපයකින් පෙළුණා. රාජාගේ හුස්ම ටික පරිස්සම් කරගන්න රාජා ළඟින්ම උන්නේ කළු මාමා. ඔහු රාජාව දැක්කේ තමන්ගේ පුතෙක් විදිහට. ඇත්තටම රාජා නැති අඩුව අපි හැමෝටම වගේම කළු මාමට මුළු ජීවිත කාලය පුරාම දැනේවි. මොකද කළු මාමගේ මුළු ජීවිතේම උනේ රාජා නිසා. රටේ සියලු ජනතාවගේ හදවත් කම්පා කරමින් අද පෙරවරුවේ අසන්නට ලැබුණේ ජාතික සම්පතක් වූ නැදුන්ගමුවේ හස්තියා අද අලුයම මිය ගිය බවයි. පෙරහැර කරඬුව වඩන්න දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මේ 2006 වසරේ සිට දෙවතාවක් හෝ තුන්වතාවක් හැර සෑම වසරකදීම 2021 වසරේ ඇතුළ පෙරහැර මණ්ඩලය දක්වා මේ හස්ති රාජයා පුරා දින 10 තුළම දළදා පෙරහැරට සම්බන්ධ වෙමින් පෙරහැර කරඬුව වැඩමවීමේ කටයුත්තට දායකත්වය ලබා දුන්නා. ඇසල පෙරහැරේදී දළදා පෙරහැර කරඬුව වැඩමවද්දී පාවඩේ එළෙනතුරු සම පාදයේ නොතබා ජනම කලාකරුන් ලෝකෙටම දැක බලා ගන්න හැකි වුණා. ඉතින් ඒ වගේ විරුද්ධක් කියන ඉතා වටිනා සතෙක් අහිමිවීම දළදා මාලිගාවටත් ලාංකීය ක්‍රීඩාලියක් පරපුරටත් විශේෂයෙන්ම ගම්පා දිස්ත්‍රික්කවල සේනාකෝවට දරාගත්තේ නොහැකි අඩුපාඩුවක් ඇටියට සඳහන් කරන්න පුළුවන්. මේ යන විට නැදුන්ගමුවේ රාජාට වයස අවුරුදු 69ක්. සියලු බැතිමතුන්ගේ සහ දෙස් විදෙස් සංචාරකීන්ගේද නොමද ගෞරවයට මෙන්ම ආදරයට පාත්‍ර වූ අපිට හිටපු ලස්සනම දළ ඇතා විදිහටයි නැදුන්ගමුවේ රාජා සැලකෙන්නේ. ඇත්තටම රාජා කියන්නේ පින්කාර ඇතෙක් කියන්න සාක්ෂි ඇස් දෙකෙන්ම දකින්න තරම් අපි පින්වන්ත වුණා. දළදා කරඬුව ගෙනියන්න එළපු පාවඩේ රැලි හැදුවේ සංසාර පුරුද්දට වෙන්න ඇති. අපේ රටේ ලස්සන දළ තියෙන ඇතුන් ඕන තරම් ඉන්නවා. නමුත් මිනිසුන් ආදරේ ලස්සන දළවලට විතරක් නිසා ඒ ඇතුන් බොහෝ දෙනෙක් අකාලේ මිය යනවා. ඉදිරියට මේ ඇතුන් රැක ගැනීම අපේ යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමින් කටයුතු කිරීම තවත් නැදුන්ගමුවේ හස්ති රාජ්‍යයකු අපිට පහළ කරගන්නට හැකි හොඳම අවස්ථාවයි. නිරතුරු දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබ යෙහෙන් වැජබුණු නැදුන්ගමුවේ හස්ති රාජ්‍යයන්නි කලපින් මහිමෙන් ඔබගේ සසර ගමන සුගතියටම පැමිණෙත්වා. නසා කෙලෙසුන් වඩා විටසුන් ලොහි ලොවුතුරු සුවය පතලා මහබිනික් මන් කරන මතුදා මමද කන්තක
අසු වෙලා නොහැර අතහැර රැඳෙමිනු බලඟ පතන බුදු බව නියතදා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.